අසතයප ඩර් මැත්තුව අපතමාටම නිතු අටකකාලයක්ත්. ගරු සභාපතුබනි මහපොල ශිෂත්වය මගින් විශවිද්‍යාලි අධ්‍යාපන ලැබූ කෙනෙක්විදියට. ඇතවසේ මද මේ මහපල ශිෂත්ව අර මුදල පිළිබඳව සාකච්ඡාපැඇත්තවන සාකචා මන්ඩ පෙක්තුවීමට අවස්ථා ැබීම පිළිඳව තුතිවන් වෙනවා. ඇතරම මේ මහපොල ශිෂෂත්ව අරමුදල නිසා අපේරටේ ස්වාහසක් දූදරුවෝ සේ උසත් අධ්‍යාපන අශ්‍යතා පු නුල් කරගන්නා බවා පිහැමෝම පිළිගන්න අකාරණාව. ඒවෙනුවෙන් ඇත්වසෙම මේ නිර්මාතවරුන්ට අපේ කෘතජ්්‍යතාවය පළකන අත්‍රවාරේ. මේ ශිෂත් අරමුදුර ලබාගෙන අධ්‍යාමය ලබාගෙන විශ් වි්‍යාල ශිෂ්‍යන්ගේ කේ ධන්තය පිළිබඳව මම මේ ගරු සභාව අවධනය යොමු කරන්න කැමැතිකරු සභාපත්තුමනි. අපිදන්නවා විශේෂයෙන්ම ලංකාවේ උසස් අධ්‍යාපන ආයත්වන විදිහයට විශ්වවිද්‍යාල වල. අධ්‍යමනය ලබන දරුවන් ලබාගන්නා අති බහුතරෙක්ගේ මේ අධ්‍යාපනය. විශ්වාස කරන්නේ නැහැ අපිරටේ අශ්‍යතාවයන්ට නියම අන්නකූලව ගැලපෙන අධ්‍යාපනයද මේ ලබාගන්න කිය එක පිළිබඳව. දහස් ගන්නක් විශ්විද්‍යාලවලින් පිටවෙන මේ ශිෂ්‍යයන් අවසාන් වසෙන් බලාපොරොත්වෙන්නේ. රාජ්‍යන්සේ තුළ සංවර්ධ නිලධාරිී මහතෙක්කු හෝ එවැනි මට්ට මේ සමාත්‍ර මට්ටම රැකි අවස්ථාවක් තමයි ඔවු වැඩම වසෙන් බ පපොත්තු වෙ. මම කියන්නේ අපේ රටේ පවතින මේ තත්වය යට තේ මේ උපාධාරීම් බඳවාගැනීම තුළින්. ලබගන්න රාජ්‍ය සේව, පිළිබඳව මහිතනව ක්සේරු අක් තියනවද ගෙන කවදා නියෝම කරන්න කියලා. විශේෂම ගරු වෙළදාමත්තු මාට වගේම අධ්‍යාප නැමැත්තු මටත් මහිතුන රාජ්‍යතන්ත්‍රයාපි කාඩත් විශාල වගකීමක් තිබෙනවා. මේ මහපොල වැනි අරමුදල් යොදවලා විශ්වවිද්‍යාලත් තුළ අධ්‍යාපන ලබාදීලා පිටවෙන උපාධධාරීන්ට ඒ ලැබෙන උපාදය රට ගැපෙන උපදක නක. pra cima pra checo. ඉවගේ තම රටේ නිශ්පාන ක්‍රියාවලියට මේ උපාධාරින් ගැලපෙනවද මේ විශය මාලා කවදාද සංශෝධනය වන්නේ රටට ගැලපෙන අන්දමට ගෙනනක. අපි ගොඩක් වෙෙලාවට මේ සභාවන් වල සාකච්ඡා කරනවා නමුත් ඒවා කතා සාප්පූල පමණක් අවසාර වසයෙන් ඉතුර වෙනවා. එනිසා සභාපතුමනේ මමකියන් ඕෝන මේ සංවර්ධ නිලධාරිී මට්ටමේ ඒ ලබාගන්නා ඒ තන තුරත් මහිතන්නේ තෘක්්තිමද්ද කියනක ගැටලුවක් මොකද මේ තරුණයන් විශ්වවිද්‍යාල ලබාගත් අධ්‍යාපනේ. පස්සේ රාජ්‍ය සේවැඩ ඇතුළත් වෙලා ම විශ්වාසකගෙන විශ්්‍රාමයන තුරම උසස්වීමේ නිශසිිත පටිපාඩයක්ක් නොමැතිව ඕවන් කල්ගත කරන්නේ කලකිරීම තුළින් කියලයි මම කියන්නේ. ඒනිසා ගරු සභාපතුමනි අපරටේ මේ ලබාදන අධ්‍යාපනය නොමිලේ ලබාදනවා වගේම අවසාන වසයෙන් ඒ අය රාජ්‍යාන්සේ තුළත් ඔන්ඩ රැකයා ලබාදම තුළින් සසා විශ්ෂාම ගැන්වීම මහර ඒ ලබාදන වැටුප් අහරහත් අපෙරට බදදුගෙන ජතාවට මත් පීඩනයක්ඇත්. වෙන නිසාවි මේගේ පැති ගණාවකායට ඇතිවට පීඩනේ වලක්වා ගැනීමට ප්‍රතිපාති සකක්ස්වයතුයි ඒ ගන විශවවිද්‍යාල අධ්‍යාපනය උපාදිවල ඒය විශයමාලා අද රට ගැලපෙන අන්දමට වෙනස් වවයුතුයි කියෙනකයි මක කියන්නේ. අනි පැත්තෙෙන් මේ උපාදි ධාරන් තෘ්තිමත්වන අන්දමට රටේ ක්‍රියාව ෂ්පාදන ක්‍රියාවට බද් කරගැීමට කටයුතු ද තු ැ එක ම කියන්නන්නේ. ඒවගේම තමයි ගරු සභාපත්තුමනි අපි දන්නවා ම හරු දිශෂක යෝජන කර න්ත්‍ර රක් දී. ගිාගම ගුරු අභ්‍යාස විද්‍යාලය කියන ආයතනය ඇතුව සෙන්ම මේරටේ ශිෂ්‍යත්තු අරමුදල් වගේම වෙනත් අරමුදල් ලබාගෙන ශිෂ්‍යයන් විශේෂයම සෞන්දර්ය අධ්‍යාපනයට සම්බන්ධ ගුරු ශිෂ්‍යයන් එකළගන්න ආයතනයක් විදියට තමයි පවතින්නේ. මම ඔ මේ සභාාවේදී අවස්ථා ගණනාවකදිම පැහැදිල කරන්නට යෙදනාා මේ ආයතනය මීට අවුරුදු ගණනාවකට කලින් ශිෂ්‍යයන්, හයසීය හත්සියය බදවාගන්න කාලවකවානුවක් තිබුණ. අද වෙනගොඩ හිති එහි සිටින්නේ ශිෂ්‍යන් තිස්තෙනකු පමණයි. මේ නිසා මම මේ ගෞරුුණේ සභාවට යෝජනා කීපයක් ගෙනාව මේ ආයතනය අදට ගැලපෙන අන්දමට නවීකරණය කරන්නට ශක්තිමත් කරන්න කියලා. එති කිසිසේත්ම මම යෝජනා කරන්නේ නැහැ. මේ සෞන්දර්ී අධ්‍යාපන පීටය මකලබාන්න කියනක කිසිසේත පිල්ලිම කරන්නේ නැහැ. මා යෝජනා කරන්නේ ගිලාගම සෞන්දර්ය අධ්‍යාපන පීටයට රජය යොද වන මුදල. අර්ථවත් වන්නට නම් මෙම ආයතනේ ශක්තිමත් ආ ඇතන පිදිට මෙරට්ටේ ස්වාහසඒ අධ්‍යාපන ලබන සෞධර් අධ්‍යාපන ලබන දරුවන්ට ශක්තිමත් ආයතනයක් ප්‍රබලා යතනක් විදි මේක ගොඩනැක් විතුයි. අක්කර දහසේකට වැඩි ප්‍රමාණයක ඉදිවෙලා තිබන ගොඩනගලි කරා දරාවට තත්වර අද වෙනට පත්වී තිබෙනවා ඒනිසා රජය අවධන යොමු කරන්නකි ඉල්ලිම්ම කරවා ඒවගේම හනුදිශික්කගේ දඹවල උසස් අධ්‍යාපන ආයත්තනය ම හිතනවා ආයත. නය අදවෙන කොට භාවිතා නොවන මට්ටවට පච්චී තිබෙනවා මෙය මෑත්තකද ඉදි කළ ආයත්තනයක්. තට්ටු ගණනාවකින් සමන්විද මේ ආයත්තනය භාවිතාවට ගන්නේ නැත්තයි කියනක ප්‍රශ් ගත්ත කරා සබවේද මේ සබාවිදි ගරුණනි සභාවිදී සභබත්තුමන අවස්ථා ගන්නාවකදී. එන්ස කරුණවාගල මෙය ආයත්තනය පිළිබඳව අවධානය යොමු කරන්න කියෙනෙ ඉල්ලීම ගරු උස අධ්‍යාපන අධ්‍යාපන මමාත්්‍යතුමාගෙන්ක් ස ඒ වගේ නිිපපුුණන තා සංවරධ මතති තු මියගෙන් මල්ලි. එවගේ මේ අයත්තනවල සිටින ඕනු පාදිධාරීෙන් පිළිබඳවත් අවදාාන යොම කරන්නකින් ඉල්ලිම කරවා ගඩු සසාාපතුමනින්. සමහර පාසල්ලල කාර්යාල කාර්ය සහයක තනතුරේ ඉන්න සමාර ඒ නිලද හරි නැත්තං ඒ අය සමාර උපාධිධාරී වී සිටිනවා. සමහර වෙලාවට ඒ ගුරුවරයට හෝ ගුරුවරයාට උපාදයක් නොමැදදි තනතුරක්ක නැතිනම් මේ ගුරුසේවේ යෙදිල ඉන්න වෙලාවේ. කාර්යාල කාරර්ය සහයකට උපාදි මට මේ. අධ්‍යාපන සුස්කමක් තිබෙනවා නම් ඔහු කලකිරීමෙන් තමයි සේවය කරන්නේ ඒ සක් කරුණා කරලා මෙවැනි අය පිළිබඳ විශේෂවධානයක් යොමු කරන්න කිෙන මං ඉල්ලීම කරනවා මෑතකදී සංවර්ධ නිලධාරින් විදිහට බඳවා ගත්ත අති මහත් වූ ඒ නිලධාරි කණ්ඩායම නිසාවෙන්ම මීට කලින් සේවේට බඳවා ගත්ත තරග විභහගවලින් බඳවා ගත්ත සමාර වෙලාට කළමනා කර සේවේ සිටින ඒ නිලධාරමුත් අධික පීඩනයකින් සිටිනවා ඒ නිසා මම යෝජනා කරනවා ගරු සභාපත්තුමනි රජී අවධානය මෙන්න මේකෙරේ යොමු කරන්න කියලා. අර උපාධිධාරී පත්තීම් ලබාදුන්න ඒ නිලදහර ඉන්ඩ ලැබ්බිලා තිබෙන්නේ. අර කලින් කළමනා කරන සේවේ ඒ රැකියාවල ඒ රැකියාව යම්යම් කාර්යනස් කියලවම කියා නඕනෑ. ගේනිසා ගරු සභාපත්තුමණ මේ උස අධ්‍යාපන වුව හ ිෂ තර ද සාච හො මින්.